This is fish. ඉතින් ඕගොල්ලෝ බලයි මේක මිල කීයද කියලා. ඇත්ත මේ අලේ වටිනාකම රුපියල් 400ක් ලංකාවේදී. හැබැයි අපි විදේශ රටක ඉගෙන ඉන්දියාව වගේ ගියාම මේව කිලෝ එකක් රුපියල් 50ක් වෙන්නේ. ඉතින් එච්චර අඩුයි. ඉතින් එතන මොකද්ද තියෙන ගැටලුව? ඉතින් ඇයි ඔබට මේක මිල බස්සන්න බැයිද? පුළුවන්. ඔබ වගා කරන්න ඕනේ. දැන් ඔබ මේ ඉන්නේ අපේ බෝංචි හරිතාගාරය. ඉතින් බෝංචි වල මිල ඔබට කියන්න අවශ්‍ය නැහැ. ඉතින් සමාජ මාධ්‍ය වල හැමතැනම කැරට් වල මිල ගැන යන හින්දා තමයි මට මේ හිතුනේ. ඉතින් ඇත්තට මේක කිරලා බැලුවහම මේක රුපියල් 400ක් වෙනවා. මේ අලේ. හැබැයි කැරට් කියන්නේ ඔබට ලේසියෙන් වගා කරගන්න පුළුවන් දෙයක්. ඉතින් ලංකාවෙත් කැරට් ගොඩක් වෙලාවට ප්‍රභේද දෙකක් වගේ වගා කරනවා. ගොඩක් නුවරඑළිප ඇතිවල තමයි වගා කරන්නේ. හැබැයි ලංකාවේ ඕන තැනක වගා කරන්න පුළුවන්. ඔබට ග්‍රෝ බෑග් එකක පෝච්චි එක ඕන තැනක වගා කරන්න පුළුවන් දෙයක්. අනික ඔබට කෙලින්ම මේවා තවං කරන්නේ නැතුණ පාත්ති දාලා වගා කරන්න පුළුවන්. ඉතින් මම විදේශ රටවල යනකොට දැන් විශේෂයෙන්ම ඉන්දියාවේ වගේ රටවල සාමාන්‍යයෙන් කැරට් ඔවුන් වගා කරන්නේ ගොඩක් කාබනික මාධ්‍ය. ඒ කියන්නේ ගොම වගේ මිශ්‍ර මාධ්‍ය අරගෙන ඔවුන් පාත්ති දානවා. උස් පාත්ති දාලා හොඳට කාබනික ද්‍රව්‍ය වැඩියෙන් තියෙන වතුර හොඳට ගලාගෙන වතුර හොඳට මැටි ගතිය නැතුව පොළොවට උරා ගන්න විදිහට මාධ්‍ය හදලා තමයි ගන්න. ඉතින් සාමාන්‍යයෙන් කැරට් වවනකොට ওই සෙන්ටිමීටර් 5න් 5ට වගේ තමයි ඇට දාන්නේ. අර පේලි අතර සෙන්ටිමීටර් 25ක් විතර පරතරයට තමයි දාන්නේ. හැබැයි ඔබට gedara කරන ගන්නකොට කෙලිම ග්‍රෝ බෑග් එකක මේ දැන් අපේ මේ ග්‍රීන් හවුස් වල ග්‍රෝ බෑග් වල වවන වගේ කෙලිම ග්‍රෝ බෑග් එක නැත්නම් ඔබට පෝච්චි එක වගේ දෙයක වවන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න දැන් ඔබ කොළඹ ප්‍රදේශවල හරි වෙන ප්‍රදේශවල කරනකොට පොඩ හොඳ බුරුල් පසක් තියෙන කාබනික මාධ්‍ය තියෙන හොඳ පසක් දාන අර මැටි වගේ දේවල් වල හිටවන්න එපා. ඉතින් ඔබට ලේසියෙන් හිටවන්න පුළුවන්. ඉතින් මම දැන් මේ ඔබට පෙන්වන්නේ මේ ඉන්දියාවේ යවෙන සහ ඉහළම තාක්ෂණයෙන් යුත් අතිශය ලාභදායි හරිතාගාර ව්‍යාපෘති ඉදිකරවා ගැනීමට සහ ග්‍රෝ බෑග්ස් සියලුම වර්ගයේ දෙමුම් පැල ලබා ගැනීමට දැම්ම පහත අංකය මතන්න. මට වස විස නැති කැරට් කන්න ඕන වුණොත් මං කඩේකට නෙමෙයි යන්නේ. කැලිම බොයිබලකට. ඉතින් මම මේ කේරලේ කැරට් බොයිබලකට ගිහිල්ලා මේ කැරට් කකා යන ගමන් මම මේ ඇවිල්ලා තියෙන්නේ සුන්දර කේරල ප්‍රාන්තයේ තියෙන එළවලුව ගාවට. ඉතින් බලන්න දැන් මෙතන ගත්තොත් මේ කැරට් ඊළඟට එක එක පෝංචි වර්ග බීට් ගෝවා ඒ හැමදේම ඉතින් අනික හරි කාරණු කට්ටිය ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ මට මේ ඔය කැරට් එහෙම ගලවලා හිටන් දෙනවා. ඉතින් මම මේ පැත්තේ වීඩියෝ එකක් ඩ්‍රෝන් ෂොට් එකකුත් ඔබට පෙන්නන්නම් කොච්චර ලස්සනද කියලා. ඉතින් ඇත්තටම මේ ට්‍රැවල් කරනකොට අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ දේවලන්න මේ තියෙන මේ ෆ්‍රෙෂ් කැරට් දැන් ගලවපු ගම. ඉතින් හරි ලස්සන. වට් ඉස් යුවර් නේම්? බලන්න චාමි. ආ රාජගෝපල්. රාජගෝපල්. ඉතින් ඒ දෙන්න තමයි අපිට මේ උදව් කරේ. තමිල් ලැන්ග්වේජ් ඔන්ලි. යස්. ඉතින් දෙමළ භාෂාවෙන් හොඳ තමයි ඒගොල්ලන්ට කතා කරන්න බලන. ඉතින් මේ තියෙන්නේ මේ ටොමැටෝ. ඒ කියන්නේ තක්කලි. ටොමැටෝ. ඉතින් හැමදේම ඉතින් ඇත්තටම හරි සුන්දරයි. ඉතින් මේ ෆාම් එකකට ආවහම ඉතින් මම මේ වගේ විසිට් කරනකොට දාන වීඩියෝ ඔබට ගැමිය ට්‍රැවල් YouTube channel එක follow කරොත් බලන්න පුළුවන්. ඉතින් මම මෙතනින් නවතින්න. ඉතින් ඇත්තටම ඉන්දියාව කියන්නේ පුදුම සුන්දර රටක්. ඔබ අනිවාර්යෙන් එන්න ඕනේ. ඉතින් මොවුන්ගේ මේ කාබනික වගා ක්‍රම ඉගෙන ගන්න ඕනේ. වසවිස නැතුව. මේ කැබේජ් දැක්කද? ගෝවා වගාවක් වෙන්නේ. ඉතින් දැන් ගලවනවා. ඉතින් හරිම සුන්දරයි. ඉතින් බලන්න ඔවුන් අපිට ගියාම කැරට් ගලවලා දෙනවා. මොකද ඔවුන්ට මේක ඇත්තට වැඩක් නැහැ. කිලෝ එකක්ම 50. ඉතින් ඔබේ නිවසේ මේ විදිහට වවා ගත්තොත් ඔබට ඉදිරියේදී කැරට් මිල රුපියල් 5000ට ගියත් ඔබට ගැටලුවක් නැහැ. ඉතින් ඔබට
තමන්ගේම විදිහට කැරට් හදාගෙන අනික කැරට් කොලත් හොඳ ගුණ ආහාරයක්. ඉතින් කැරට් ජූස් හදලා බොන්න පුළුවන්. කැරට් කියන්නේ ඇත්තටම ගොඩක් ආහාරයට ගන්නකොට අපේ සමට හොඳයි, ගොඩක් කාන්තාවට හොඳයි, හෘද රෝගවලට, දියවැදියාවට මේක තන්තු බහුල ආහාරයක් ඉඳ සෑහෙන්න වටිනවා. අනික ඕන කෙනෙක් කන්න කැමති. දැන් සමහර එළවලු වර්ග තෝරනවනේ, මේව මම කන්නේ අපෝ ඒව නම් එපා කියලා. එහෙම නැහැ, දරුවෙක් වුණත් කන්න කැමති ආහාරයක්. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් මේ වගේ ආහාරවලට යන්න. ඉතින් ඔබට මතකනේ ඉස්සෙල්ල කොරෝන රැල්ල ආපු වෙලාවේ මිනිස්සු අවන්න පටන් ගත්තා. එතකොට මේවා මිල පාලනය වෙනවා. එහෙම නැත්නම් තමන්ට අවශ්‍ය දේ තමන්ගේ ගෙදර දිනන. ඉතින් ඔබත් තමන්ගේ නිවසේ වවා ගන්න. හරිතාගාරයක් අවශ්‍යම නැහැ, එළිය වුණත් වවන්න පුළුවන්. අර හරිතාගාරයක් තියෙද්දි ඔබට පහසුයි, ලෙඩ එන්නේ නැහැ, සත්තුන්ගෙන් හානියක් නැතුව ගන්න. ඉතින් ඔබට පොඩ්ඩක් පොඩි හරිතාගාරයක් හරි හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් එළිය හරි ග්‍රෝ බෑග් වල හරි පෝච්චි වල හරි ඔබ වවා ගන්න. ඉතින් කැරට් කියන්නේ කෙලින්ම ඔබට බීජ පැල කරලා ගන්න පුළුවන් ශාකයක්. අනික ලංකාවේ ඕන තැනක ඔබට හදන්න පුළුවන්. ඉතින් අර නුවර එළිය වගේ තැන්වල ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඒ මිනිස්සු ඒවා මහන්සි වෙලා වගා කරන හින්දා. ඉතින් දැන් වෙන පැතිවල මිනිස්සු, කොළඹ පැතිවල මිනිස්සු මේවා වගා කරන අඩු හින්දා තමයි මේ පැතිවල මේවා එච්චර ප්‍රසිද්ධ වෙලා නැත්තේ. අනික දැන් අපි දැන් මේ බෝංචි වැලක් වැව්වොත් මේකෙන් වැලෙන් ටික වැඩි කාලයක් කඩා කඩා අපිට අස්වැන්න ගන්න පුළුවන්. දැන් කැරට් වල සිටෝලා, ඉතින් ඒකේ ඒ අලේ ගැලුණාම අපි ආයෙ තවන් කරනවා. ඉතින් ඒ වගේ දේවල් හින්දත් කොළඹ පැතිවල මිනිස්සු ගෝවා, නෝකෝල්, කැරට්, බීට්, රාබු ඒ වගේ දේවල් පැල කරනවා අඩුයි. සාමාන්‍ය මිරිස් ගහක්, බටු ගහක් වගේ දෙයක් තමයි පැල කරන්නේ. නමුත් ඔබට අනිවාර්යෙන් පැල කරන්න පුළුවන්. ඔබ බලන්න ඕන තරම් ඔබට Facebook වල, YouTube වල දා ඔය ගොඩාක් අය අතිසාර්ථකව ලංකාව පුරාම කැරට් වවනවා ඔබ දැකලා ඇති. ඉතින් ඒව බොරු නෙමෙයි, ඒව ඇත්ත. ඉතින් විදේශවලත් මම ඔබට පෙන්වන්නේ මේ විදේශවල මිනිස්සු මේ කොහොමද කැරට් වවන්නේ කියලා. ඉතින් ඔබ මේ වීඩියෝ එක මම මෙහෙම මේ විදේශවල වීඩියෝ කෑලිත් ඔබට ඇතුළත් කරේ, ඔබට ඒක ඔප්පු කරන. අනික ඒ රටවල එක මේක රුපියල් 50කට වෙන්නේ කිලෝ එකක්. මොකද හේතුව? ඉතින් ඒක ඔබ වවනවා නම් ඔබට ඒකේ මිල පාලනය කරනවා කියන එක අමාරු නැහැ. ඉතින් ඇත්ත තමයි මේවා ගොඩක් වෙලාවට මිල වෙලෙන්දු අතරින් තමයි වෙනස් වෙන්නේ. හැබැයි ඒ වෙලෙන්දු කීය දුන්නත් ඔය ඔබට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ඔබ වවලා තියෙනවනේ. ඉතින් මම මේ වීඩියෝ එකේ දිගට කරන්න යන්නේ. ඉතින් ඔබ කැමති නම් කැරට් ඒ ටු සෙට් වවන හැටි ෆුල් වීඩියෝ එකක් කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ඔබේ වගාවෙන් ඔබ ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම එන්න එන්න වගා නොකරත් ඔබේ පඩියෙන් ලොකු මුදලක් කෑමට ඔබට වියදම් කරන්න වෙයි. හැබැයි ඔබ වගා කරොත් වසවිස නැතුව හොඳ ගුණ හේන් ඉහළම එළවලු ෆ්‍රෙෂ් විදිහට ඔබට කන්න පුළුවන් වෙයි. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි. ඉතින් මේ ඉන්නේ මේ මේගොල්ලත්. ඉතින් ඉස්සරහට හොඳ ගොවිය තමයි මේගොල්ල. Yes. What is your name? Camera. Ah. Name? Sarvik. Sarvik. Your name? Tarika. Tarika. Kasturi. Kasturi. Okay. Nice. This is Rich. Yes. Hey! Hey! ඔබගේ වගාවේ 100%ක් සාර්ථක අස්වැන්නකට පාරම්පරික වට්ටෝරු අනුව නිපදවන කාබනික තියර පොහොර ක්‍රම විකර්ෂක ලබා ගැනීමට දැම්ම පහත අංකය අමතන්න.